ඇතරම ශ්‍රී ලංකාව තුළ කාන්තාව ගත්තම අද ලංකාවට විදේශ විනිමය වැඩිපුරම උපයා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ කාන්තාව කියන බව බය නැතුව කියන්න පුළුවන් මොකද කඳුකරයේ තේදරු කර්මාන්තයේ සිට ඒ වගේම ඇඟලුම් කර්මාන්තයේ සිට මේ COVID-19 කාලයේදී පවා මුළු ලංකාවම ලොක්ඩවුන් ඉන්න කාලේ කර්ෆියු කාලය තුලත් මේ ඇඟලුම් කර්මාන්තයේ ඉන්න කාන්තාව නිසා තමයි අපිට යම් විදේශ විනිමයක් ලැබුණේ ඒක නිසා කාන්තාවගේ තියෙන මේ ලංකාවේ ආර්ථිකයට තියෙන පිරිමින්ට වඩා මම හිතන්නේ කාන්තාවගෙන් තියෙන කන්ට්‍රිබියුෂන් එක ඉතාමත්ම වැඩි ඒක නිසා ඉතාමත්ම කාලයට සුදුසු යෝජනාවක් මේ ගෙනත් තියෙන්නේ මම ඇත්තටම හිතනවා මේ අපි මමත් බොහෝ වැඩසටහන්වල මමත් තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් තරුණ තරුණීන්ගේ පාටිසිපේෂන් එක කොහොමද තියෙන්න ඕනේ කාන්තා පාටි නියෝජනය කොහොමද වැඩි කරන්න ඕනේ කියලා බොහෝමයක් අපි ඔය Zoom සාකච්ඡාවල සම්බන්ධ වෙලා කතා කරලා තිනවා ඒකේ අපේ ගරු රෝහිණී මන්ත්‍රීතුමාත් සෑහෙන සාකච්ඡාවලට අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනවා හැබැයි මම හිතන්නේ මේ කාන්තා නියෝජනය වැඩි කරන්න පුළුවන් එකම ක්‍රමය ඒක නීති අනුකූලව ගෙනාවත් පමණයි ඒ මගේ මතය අඩුම තරමේ අපේ ගරු සුදර්ශනී ෆර්නැන්ඩෝ පුල්ලි එමතුමිය කිව්වා වගේ අඩුම තරමේ ඒ කාන්තා නියෝජනයක් යම් ප්‍රමාණයකට එනකන් හරි යම් කිසි කාලවකවානුවකට 125ක් මදි මම කියන්නේ 100 ලෝකල් ගවර්න්මන්ට් එකේ තියෙන 125ක් මදි කාන්තාවෝයි තරුණිය එකතු කරලා අඩුම ගානේ 150ක් හරි දෙගොල්ලොටම එකතු වෙලා එන්න පුළුවන් විදිහේ නීතියක් ලංකාව තුළ ගේන මොකද සුදර්ශනී එමතුමිය කිව්වා වගේ very correctly ලංකාවේ අපි we boast about the first female prime minister of this country but how she was the widow of a former prime minister I think that's how she landed herself in that situation අපි චන්ද්‍රිකා එම ජනාධිපතිතුමිය ගත්තොත් එහෙම අපේ විජේ කුමාරතුංග වගේ ඉතාමත්ම ප්‍රබල ඒ දවස්වල හිටපු චරිතයක්ගේ බිරිඳ එයා ඒ මහත්මයා සැමිය අභාප්‍රාප්ත වුණාන් පස්සම එතුමියටත් ඒ එතුමියට ඒ දෙදෙනාට පිටා දක්ෂතාවය තිබ්බ හැකියාව තිබ්බ නිසා තමයි දිරන්න පුළුවන් උනේ හැබැයි ඒ අවස්ථාව ලැබුණේ මං හිතන්නේ ඒ ස්වාමි පුරුෂ නැති නිසා ඒක වගේ තමයි අපේ ගරු සුදර්ශනී ෆ්‍රැන්ඩෝ පුල්ලි එමතුමියටත් මං හිතන්නේ එතුමියගේ සැමියා ඉතාමත්ම ප්‍රබල ඇමතිවරයෙක් ඉතින් ඒ වගේ අපේ විජේ කලා මහේස්වරන් මැතිණිය ඒ වගේ ලංකාවේ කාන්තාවන්ගෙන් සමහර කර අනිත් ඔක්කොටම මේ යම් කිසි ස්පෙෂල් ඔපචුනිටියක් ලැබිලා තියෙන එක නිසා මේක නීතියානුකූලව පුළුවන් නම් ගරු නීතිය පිළිබඳ ඇමතුමා මේකට යම් කිසි දෙයක් ඔබතුමාගේ ජස්ටිස් මිනිස්ටර් ඉන්න කාලය තුළ ඔබතුමා මේකට කරයි කියලා බලාපොරොත්තු වෙනවා හැබැයි එහෙම හරි කොහොම හරි කට්ට කාලා අමාරුවෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට අද මේ පාර්ලිමේන්තුව තුළ සලකන විදිහ ඉතාමත්ම පිළිගත නොහැකි තත්වයක ඉන්න මං හිතන්නේ ඒකට ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලුම කාන්තා මන්ත්‍රීවරු ඒකට පිළිබඳ විරෝධය ප්‍රකාශ කරලා තිබ්බා මම දැනගන්න කැමතියි ගරු නීතිය පිළිබඳ ඇමතුමාගෙන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ නියෝජනය කරන ඔබතුමා තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා ඒ කරපු අසභ්‍ය ප්‍රකාශයට අද වෙනතුර ඔබතුමාගේ පක්ෂයේ මොකක්ද aran තියෙන ක්‍රියාමාර්ගය අද ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය කතා කරද්දී ඔබතුමියගෙන් මම අහන්න කැමතියි මොකක්ද ඒ රෝහිණී මන්ත්‍රීතුමියට කරපේ අසභ්‍ය ප්‍රකාශයට අපි දන්නවා ඉතාමත්ම අසභ්‍ය ප්‍රකාශයක් ඒ කරේ ඒකට aran තියෙන ක්‍රියාමාර්ගය මොනවද අපි දකිනවා තාම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවල ඇවිල්ලා එතුමා තමයි වැඩිපුර කතා කරන්නේ ඒක නිසා මේ පක්ෂයෙන් මේ දේවල් අනුමත කරනවද මොකද අමාරුවෙන් හරි අපි මේ කාන්තා නියෝජනය වැඩි ගන්න ඕනේ කියලා කතා කරනවා කොහොම හරි අමාරුවෙන් හරි ඡන්දයක් දෙන්නලා එන කාන්තාවටත් එහෙම අපහාස කරන පක්ෂකින් මේ යෝජනාව ගෙනීමත් ඉතාමත්ම පුදුමයක්. ඉතින් මොකද්ද aran තියෙන මම කැමැති ඔබතුමාගෙන් එකට ඔබතුමා පිළිතුරක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි දැක්ක පෙරේද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ගිහිල්ලා ඉතාමත්ම අපි අගය කරන්න ඕනේ සමගි ජන බලවේගයේ කාන්තා පෙරමුණ ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ ඔහු ඡන්දයෙන් තේරීපත් වෙච්ච පුද්ගලයෙක්. එහෙම නැත්නම් එයා මේ ක්‍රවුන් ප්‍රින්ස්වත් නැත්නම් මේ රජකතුමෙක්වත් නෙවෙයි. එතුමා අපිත් ගියා ජනාධිපති කාර්යාලයට හම්බ වෙන්න. එතුමා ආවේ නැහැ අපිව හම්බ වෙන්න. එතුමා එදා රත්මලානේ කෝච්චි බාන්න ගිහිල්ලා ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 13ක් උතුරු නැගෙනහිරයි කොළඹයි ලක්ෂ 20ක් ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු ආම රටක ජනාධිපතිවරේ මොනවද කරන්නේ රත්මලානේ කෝච්චි බලන එකද වැදගත් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඇවිල්ලා ඉන්න මන්ත්‍රීවරුද වැදගත් ඉතින් ඒක නිසා ඒ වගේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගිහිල්ලා ඒ කරපු උද්ඝෝෂණය මම ඇත්තටම ඉතාමත්ම අපි ඒක බලද්දී වුණත් කාන්තාව ගිහිල්ලා එතන දැක්කා අපි දැක්කා එතුමිය මැද WPC ලා ඉඳලා තිබ්බනම් මම හිතන්නේ එතුමියලා ෆිසිකලි වුණත් එතන නවත්තන්න උත්සාහ කරා එතුමියලාටත් අවස්ථාවක් තිබ්බා මම හිතන්නේ පිරිමි පොලිස් නිලධාරින් හිටපු නිසා අත තියන්න බයට ඒක යන්න දුන්නේ එහෙම නැත්තම් අපේ උතුරු නැගෙනහිර අපි දාද දකිනවා උතුරු නැගෙනහිර WPC ලා දාලා කකුල් පාගනවා ඒ වගේ විනාඩි දෙක ඔබම ස්තුතියි ඒක නිසා මේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මහත්මිය ඒ කරපු උද්ඝෝෂණයට විරුද්ධව එතුමියගේ ගේ ඉස්සරහා ගිහිල්ලා කරපු ඒ වැඩේ ඉතාමත්ම පහත් අපිට ඒක පැහැදිලිව පේනවා ඒක දේශපාලන පසුබිමක් නැතුව එහෙම කවුරුත් කරන්නේ නැහැ ඊට අමතරව අපි දැක්කව ඇත්තටම ඉතින් අපේ කෝට්ටේ මන්ත්‍රීතුමා අපි ඊට වඩා මම වැදගත්කමක් මේ එතුමා ගැන අපි හිතන් හිටියා ගිහිල්ලා බිත්තර ගහනවා සමගි ජන බලවේගයේ කාර්යාලය මොකද්ද මේ පක්ෂයට වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණට අද ආණ්ඩුව කන්නේ පොදු ජන පෙරමුණද සමගි ජන බලවේගයේද අපි අහන්න ඕන ප්‍රශ්න විපක්ෂින්න මන්ත්‍රීවරු අහන්න ඕන ප්‍රශ්න මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අහනවා අපි මුලසුන ඉන්න මර්තුමත් මම ගරු කරනවා ඇත්තටම එදා අපි දැක්ක රට හරි මගටද මොනවද මොන හරි ඒකත් වැඩි ඒකත් නාට්‍යයක් කියලා අපි දන්නවා හැබැයි ඒකට හරි ඔබ නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ඔබතුමත් ගිහිල්ලා එතන පිටිපස්සේ මම දැක්ක මාධ්‍ය සාකච්ඡාව වෙන ඉතින් ඔබතුමාට අපි ගරු
කරනවා. හැබැයි අද මේ වගේ තත්ත්වක මේ වගේ යෝජනා ගෙන තියෙන. ඒ වගේම තමයි අලි සබ්රි ඇමතුමන් අහන්න ඕනේ අද ඊයේ පෙරේදායි අදයි උතුරු නැගෙනහිර අතුරුදහන් වූ පුද්ගලයන්ගේ අතුරු ඒ කියන්නේ එන්ෆෝස් ඩිස්අපියර්ඩ්. ඒ කියන්නේ ඒගොල්ලන් මේ කොහෙවත් නැතිලා නෙවෙයි ඒගොල්ලන් හමුදාවට සරෙන්ඩර් වෙච්ච අය කියනවා. ඒගොල්ලන් හමුදාවෙන් අල්ලන් ගියා කියනවා. එහෙම නැත්නම් මේගොල්ලන් නිකන් මේ දවසක් නැගිටලා නැති වෙච්ච අය නෙවෙයි. ඒගොල්ලන් උතුරු නැගෙනහිර උද්ඝෝෂණ කරනවා ඊයේ පෙරේදා. විමෙන්ස් ඩේ කී අපිට නීතිය නැහැ කියලා. ඉතින් කාලය අවසන් කරනවා. ඒක නිසා ගරු ඇමතුමනි ඒ කාන්තාවන්ටත් පාර්ලිමේන්තුව ඇතුලේ අපි නියෝජනය වැඩි කරන්න ඕනේ, පළාත් සභාවේ නියෝජනය වැඩි කරන්න ඕනේ, ප්‍රාදේශ සභා නියෝජනය වැඩි කරන්න ඕනේ. ඒ වගේම දැනට දේශපාලනේ ඉන්න කාන්තාවන්ට ඒගොල්ලන්ගේ දේශපාලනය කරන්න, ඒගොල්ලන්ගේ තියෙන ඒ ෆීමේල් කියන ඐඩෙන්ටිටි එක නිසා ඒගොල්ලන්ට දේශපාලනය කරන්න බැරි වෙන්නේ නැති විදිහට වැඩ කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ නැති කාන්තාවන් උද්ඝෝෂණය කරනට ඒගොල්ලන්ට ඒකට ඉඩ ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි උතුරු නැගෙනහිර ජීවත් වෙන අම්මලාටත් ඒ වගේම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා මම ගරු ඇමතුමන් ඉල්ලලා නැවතත් වරක් සියලුම කාන්තාවන්ට හැපි විමෙන්ස් ඩේ කියලා සුබ පතලා මගේ ගරු සුදර්ශන.